සුබ දවසක් ඔබ සැම දෙනාටම. පසුගිය ඉරිදා සැප්තැම්බර් 4 වෙනිදා මුළු ශුද්ධෝ සභාවටම සුවිශේෂී දිනයක් වුණා. ඒ තමයි අපේ අසල්වාසී රටේ හිටපු එක් තැනැත්තියක් ශුද්ධෝ පාප් වහන්සේ විසින් ශුද්ධවරයට එසුණු ලැබුවා. ඒ තමයි කල්කටාවේ ශුද්ධෝ තෙරේසා මෞතුමිය. මේ ශුද්ධෝ තෙරේසා මෞතුමිය කියපු ලස්සන වාක්‍ය කණ්ඩයක් මට හම්බුණා. ඒක මෙන්න මෙහෙම කියනවා. What I can do, you cannot. What you can do, I cannot. But together, we can do something beautiful for God. What I can do, you cannot. What you can do, I cannot. But together, we can do something beautiful for God. එතුමිය ලස්සන්ට කියනවා, මට පුළුවන් දේ ඔබට කරන්නට බැහැ. ඔබට පුළුවන් දේ මට කරන්නට බැහැ. අපි හැම දෙනාම එකිනෙකාට වෙනස් සහ අසමසම පුද්ගලයන් කියලා අපි කියනවා. අපි හැම දෙනාටම තියෙන තලෙන්තු හැකියාවන් එකිනෙකාට වෙනස්. එකිනෙකාට වෙනස්. මෙන්න මේ හින්දා අපි කිසි කෙනෙක්ට බැහැ තනියම දෙයක් ගොඩනගන්නට. එක හරි අමාරුයි. අපි එහෙම ගොඩනගන්නට උත්සාහ ගන්නවා නම් ගොඩනැගෙයි. නමුත් ඒ ගොඩනැගීම ස්ථාවර වෙන එකක් නැහැ. නමුත් එතුමිය පැහැදිලිව කියනවා, together we can do something beautiful for God. අපි හැම දෙනාම එකට එකතු වුණොත් අපිට ලස්සන දෙයක් පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නට. අපි ගෙයක් හදන එකක් පිළිබඳව හිතුවොතින් මේ ගේ හදන්න තනි පුද්ගලයෙක්ට බැහැ, තනි බාස් කෙනෙක්ට බැහැ. මේ බාස්ට අත්උදව්කරුවෝ ඕන. ඒ වගේම මේ ගේ සඳහා වඩුව ඕන, වහල සෙවිලි කරන පුද්ගලයන් ඕන. ඉතින් මේ හැම කෙනෙක්ම එකතු වුණාම තමයි මේ ගෙය නිර්මාණය වෙන්නේ. බාස්ට තනියම ගොඩනගන්නට පුළුවන්. හැබැයි ගෙය සම්පූර්ණව නිම වෙන එකක් නැහැ. අන්න ඒ වගේ එතුමිය පැහැදිලිව කියනවා, අපි හැම දෙනාම එකට එකතු වුණොත් අපිට පුළුවන් ලස්සන දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නට. අද සමහරක් වෙලාවට අපි ගොඩක් උත්සාහ කරනවා අපේ නම කොටා ගන්නට. අපේ නම කොටා ගන්නට. අපේ නම ඉස්සරහට අරගෙන යන්නට. මගේ කියන දේ අපි අද ගොඩක් ඉස්සරහට දාලා අපේ කියනවට වඩා මගේ උසස් වීම, මගේ ගරු නම්බුව, මගේ නම කොතනට යන්නේ මේ වැඩේ කරෝති, මම පරිත්‍යාගයක් කරෝති, මගේ නම කියයිද, මගේ නම සඳහන් වෙයිද, මෙන්න මේ වගේ හැඟීම් අද අපි තුල තියෙනවා. නමුත් තෙරේසා මෞතුමිය කියන්නේ, අපි හැම දෙනාම එකතු වුණොත් මගේ කියන ඒ මමත්වය පසෙකලා අපේ කියන ඒ බහු හැඟීමෙන් අපි කටයුතු කරනවා නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් තනිව කරනට වඩා එකතු වෙලා ලස්සන දෙයක් කරන්නට පුළුවන්. අපිට තනිව දෙයක් කරන්නට පුළුවන්. නමුත් මේ එකතු වීම තුළ, සමගිය තුළ අපිට පුළුවන් ලස්සන දෙයක්, තනිව කරනවට වඩා එහා ගිය දෙයක් අපිට කරන්නට පුළුවන්. ඉතින් මාදර ප්‍රේමවන්තේ, ඔබ රැකියා කරන ස්ථානයේ හෝ වේවා, ඔබේ පාසලේ හෝ වේවා, ඔබ යන්නේන ගමනේ හෝ වේවා, ඔබේ පෞල් පද්ධතිය තුළ හෝ වේවා, මේ මම යන හැඟීමට වඩා අපි යන හැඟීම, එකමුතුකමේ අපි යන මේ හැඟීම අප තුල තියෙනවා නම් අපිට හැමතිස්සෙම පුළුවන් ලස්සන දෙයක් ස්වාමින් වහන්සේ වෙනුවෙන් කරන්නට. අපේ පෞල් පද්ධතියේ අම්මා තාත්තා දරුවෝ මේ හැමදෙනාම එකට එකතු වීම තුල, ඒ සහෝදරත්වයේ තුල ලස්සන දෙයක්, ලස්සන පෞලක් ගොඩනගන්නට පුළුවන්. තාත්තා විතරක් මගේ කියන පෞල හැඟීමෙන් වැඩ කටයුතු කරනවා නම් තාත්තට බැහැ තනියම පෞල ගොඩනගන්නට. අම්මා විතරක් මගේ කියන හැඟීමෙන් හිටියොත් අම්මට බැහැ තනිවම පෞල ගොඩනගන්නට. මේ හැම කෙනෙක්ම එකතු වෙන්නට ඕන. රැකියා කරන ස්ථානයේ කලමනාකරු හිතුවොත් මේ මගේ තැන කියලා සේවකයන් නොහිතා ඒ ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙන්නේ නැහැ. ගොඩක් කල් ඒ ව්‍යාපාරය අරගෙන යන්නට බැහැ. අපි හැම කෙනාටම අපේ යන හැඟීම, අපි ඉන්නා ස්ථානේ, අපි ආදරය කරන අයත් එක්ක අපි යන හැඟීම අපගේ අභ්‍යන්තරයේ තියෙන්නට පුළුවන්, තියෙන්නට අවශ්‍යයි. අන්න එතකොට තමයි
අපි හැම කෙනෙක්ටම ශුදෝ තෙරේසා මෞතුමිය ලස්සන දෙයක් මේ ලෝකයට ඉතුරු කරලා ගියා වගේ අපි හැම කෙනෙක්ටම පුළුවන් මේ ලෝකය ලස්සන තැනක් කරන්න දිව්‍යන් වහන්සේ වෙනුවෙන්. ඉතින් අද දවසේදී අපි හිතමු මමත්වයට වඩා අපි යන ඒ හැඟීම තුළ ජීවත් වෙන්නට, ඒ හැඟීම අපේ වටපිටාවේ ජීවත් කරවන්නට අවශ්‍ය වන්නේ කුමක්ද, මම ඒ දේ කොහොමද කරන්න යන ඒ හැඟීම අද දවසේදී අපි කල්පනා කරලා බලමු. ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි.